දැන් හිටපු සභාපතිතුමාද නැත්නම් මොකද දැන් තනතුර? අපි වැඩ කරන සභාපතිතුමා පත් කරගත්තා. මගේ සභාපතිතුමාගේ සම්බන්ධයෙන් අධිකරණයේ ස්ථානන් යෝග්‍ය අපි කියනවා. ඉතින් ඒ එතකොට දැන් නමුත් තිලංග සුභතිපාල මහත්මයා කිව්වා මේ පත් කරගත්ත රැස්වීම නීත්‍යානුකූල නෑ කියලා. නමුත් පක්ෂයේ එක එක්කෙනා දැන් එතුමත් කැඩිලා බිඳිලා වෙන තැනකට යයි වගේ කතාවක් තමයි තේරෙන්නේ අන්තිමට. ඔබතුමාට තියෙන චෝදනාව තවත් වැඩි වෙනව නේද? දැන් චන්දිකා මැඩම්ගේ පාසල මේක පිළිගන්නේද? අනේ සර්. ඔබතුමාගේ ඉස්සරහ බලන්න පුළුවන් ඉස්සරහ බලන්න. හරි කිච්ච. විදහාස් පක්ෂේ ගොඩේ ඇයිද මෙහෙම? දොරට යන්න කවුද? මොකෝනේ? ඉල ස්ථානේ සාකච්ඡාවට යන්නේ එන්න. يعني අපිට පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. පොඩ්ඩක් කියලා සම්පූර්ණයි. සභාපතිවරයා විදිහට මොනවාද දැන් ඉස්සරහට පාක්ෂ එකතු කරනවාද දැන් කට්ටියක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විලායක කාර්ය සභාව විසින් එකම දිගම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කරගනු ලැබුවා. ඔබතුමාට ගොඩ දාගන්න පුළුවන් තරම් නිදහස් පක්ෂයේ මම අත ගහපු එකක්වත් ජොඩු නොදා ආපු හැරිලා ගිහිල්ලා නැහැ. අත ගහපු හැම මැතිවරණයකදීම ගොඩ දාලා ජයග්‍රහණය කරලා තමයි රටේ. එතුමාට විරුද්ධව පක්ෂයක් මෙහෙවන්න බෑනේ. ඔබතුමා ඇමතිකමෙන් ඉවත් වෙනවද? මොකක්ද අත්තේ? පක්ෂ විරුද්ධව පක්ෂකමක් විරුද්ධකමක් නැහැ. කැබිනට් මණ්ඩලය අපි හදපු ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ඒකට එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා තියෙනවා. තවත් පක්ෂලා එකතු වෙලා තියෙනවා. එතුමායි අපි අතර ගැටුමක් නැහැ. ඒ කියන්නේ ඡන්ද දෙන්නේ දේශපාලකයෝ නෙවෙන්නේ, ඡන්ද දෙන්නේ ජනතාව. ඔබතුමාගේ අමතකමත් මේකෙන් නැති වෙලා යයිද මේ තත්ත්වෙත් උද? එහෙම නැති වෙන හේතුවක් නැහැ. ඔබතුමාට පක්ෂ සමාජිකයෙක් තියෙනවා කියන්නේ. සමාජිකයෙක් නැත්තම් කොහොමද මේ දැනපාලන කාර්යාල සමාජයේ ඉන්නේ? ඉදාගෙන සමාජ මාඩියෙ. අමතක කවත් සමාජයේ ගත්තේ ඔබතුමාලා? ඒක නේ වලල කියන්න. දැන් මෛත්‍රීපාල මහත්තයගේ ගමනක් යනවද ඉදිරියට? රටට යහපත් වැදගත් ගෞරවනීය ජනාධිපතිවරයෙක් අද තමයි රටට දුන්නේ. නීතිකා රාජපක්ෂලා අතට වලිය ගියා කියලා තමයි කිව්වේ නේද? රාජපක්ෂලා කියන්නේ කේක් ග්‍රේඩ් එකේ තියෙන දුමින්ද දිසානායකලා අකමැති හැබැයි වැඩේට නේද? දුමින්ද දිසානායක කියන්නේ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයිනේ. නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලංකාවේ ෆුල් පරාසයක තියෙන පක්ෂය. මොකද අද අපේ පක්ෂයේ මහලේකම්තුමා වැඩ බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවලා තිබුණා. ඒ කැඳවීමට මූලික අවස්ථාව ලැබුණේ දේශපාලන මණ්ඩලය විසින් ගත්ත තීරණයක්. ඒ දේශපාලන මණ්ඩලය ඉල්ලීමක් කළා විධායක සභාව කැඳවලා මේ තියෙන ප්‍රශ්න අරවුල් පිළිබඳව කතා කරන්න කියලා. ඒ අනුව තමයි අද විධායක සභාව කැඳෙව්වේ. එතනදී අපේ පක්ෂයේ 6 වෙනි විධායක ජනාධිපතිතුමාට තිබෙන වාරණ නියෝගයත් සමග පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යන යෑමට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා වැඩ බලන සභාපතිවරයෙක් පත් කර ගැනීම. ඒ සඳහා තමයි අද දවස ගත කළේ. අපි වැඩ බලන සභාපතිවරයා විදිහට ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ නව යෝජනා වෙලා ඒක විධායක සභාව විසින් අනුමත කළා. දැන් මීට මාසයකට පමණ පෙර සමාජිකත්වය ලබා ගත්තා. එන කට්ටිය මේකට පක්ෂයේ නිලතර දෙන්නේ නැහැ කියන එක. නමුත් මෙතුමාටත් ඇවිල්ලා රජයේ ඒක මෙහෙමයි. ඒක අත්‍තරම කාර්යකාරීතා පක්ෂයේ මැදම කාර්ක සභාව ගත්ත තීරණයක් සහ ඉල්ලීමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු විදිහට ගන්න එපා ඇමතිකම්. මොකද මේ අපි විපක්ෂයේ ඉන්න ඕනයි කියන කාරණේ.
ඒ අනුව තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. එතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්. ඒ කියන්නේ පැරෂුට් වලින් ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යන්නේ. පැරෂුට් නෑ මෙතුමා ඉදින්. ඉතිහාසයේ ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කෙනෙක්. මේ කාලෙන් කාලට පක්ෂය වෙනස් වෙනවා එහෙම යනවා කියනවනේ. ඒ අනුව ගියාම සංකල්පයක් නෙමෙයි. රාජපක්ෂ කෙනෙක්ට කොහොමද මහත්මයා විරෝධතාවය ප්‍රකාශ කරා මේ රැස්වීමත් නීත්‍ය අනුකූල නෑ කියලා. ඒක හැබැයි සභාවේදී නම් කියවුනේ නෑ. විධායක සභාවේ හිටියේ නෑ. එතුමා එළගෙන හිටියා. මේ එකමත් එකව මේ යෝජනාව සම්මත වෙන වෙලාවෙත් එතුමා හිටියා. ඔබට දේශපාලන මණ්ඩලය කැඳවීමක් කරෙත් නෑ. අද විධායක සභාව කැඳවීම නීත්‍ය අනුකූලත් නැහැ කියලා තමයි ඌ ප්‍රකාශ කළේ. දේශපාලන මණ්ඩලය කැඳවුවා. ඒ කැඳවීම කළේ රැස්ුණේ කොහෙද? රැස්ුණේ ඊයේ රැස්ුණේ අපි රැස්වීම කතියන් නම් මුන්නේ කඩකප්ප වෙනවා. ඒ පොරොතානේ හොඳටම මොනාක්කේදී බොහොම මේ වාද විවාද ගියා. අවසානයේදී අපි යෝජනා කළා විධායක සභාව කැඳවන්න එතෙන්දි විසඳගමු. ඉතින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියපු විදිහට අද මේ පක්ෂෙත් තවත් දැනකට ගැටුණා කියලා තමයි ඊළඟ දූතපාල මහත්මයා කියන්නේ. මේ එක එක්කෙනා කියන ඒවා පිළිබඳව උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් පිළිගන්න විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමයි කටයුතු කරන්නේ. මොකද විනයගරුක පක්ෂයක්. නමුත් පාර්ලිමේන්තුවේ 15ක් හිටුමක දැන් දෙකට වැහලා තියෙනවා. ඔව් ඒක හරි. මේ සමහර විට ඒ 15ම ආයෙත් එන්නත් බැරි නැහැ. දේශපාලන කියන්නේ එහෙමද නේද? අද තියෙන තත්ත්වෙ මේ හේතය. ඒක නිසා දේශපාලන කරනකොට අපි හැම කෙනාවම එකහු කරගෙන යන්න ගමන සූදානම්. හැබැයි ඔබතුමා ඊට වඩා පරණ ඔබතුමාට වගේ තිබුණනේ ගන්න දෙන්න. ඔබතුමාම තියෙන ඒකනේ. එහෙම තනතුරු වලට නෙමෙයි මේ අතරම මේ දේශපාලන කරන්නේ. දේශපාලන කරනකොට තනතුරු වලට යනවා නම් අපි 2018 19 විතර අපිට බෝට්ටුවට ගිහිල්ලා හොඳ ඇමරිකාවක් යන්න තිබුණා. අපි එහෙම ගියේ නැහැ. මම ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා 60ත් ශ්‍රී ලංකා මැරෙන්නේ ශ්‍රී ලංකා සමහරවිට තමයි ශ්‍රී ලංකා නිදහස් රාජපක්ෂ කෙනෙක් තමයි බලය ගියා නිදහස් පක්ෂේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එහෙම කතන්දරයක් නෑ අර ගියා නේද නම මොකද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රාජපක්ෂ පවුලට නෙමෙයි ගියේ මේක විජයදාස රාජපක්ෂ හරි නෑ ඊ රාජපක්ෂ රාජප නමක් ගියායි නමකට රාජපක්ෂ ගියායි කියන එක අයතන්දරයක් නෑ තේරුම් ගන්න මේ දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණු වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පුළුවන්කම ලැබුණා මේ දේශපාලන කුමන්ත්‍රණයට පරාද කරන්න හරි රටේ පක්ෂේ අති බහුතරයක් දේශපාලන මණ්ඩලය නියෝජනය කරලා ඒ නියෝජනය මත ගත තීරණය අපි ව්‍යවස්ථානුකූලව රටේ ඉන්න සියලුම සංවිධායකතුන්ගේ යුක්ත විධායක සභාවට දාලා විධායක සභාව යටතේ මේ යෝජනාව ඉදිරිපත් කළා මේ යෝජනාවට ඒකමතික ඉදිරිපත් කළ එකකටයි පළ කරන්නේ ඒ වගේ ශ්‍රී ලංකා ජයග්‍රහණ කරන බෝ